පින්වත්නි, පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද මාතෘකා කරගත්තා පුෂ්ප වර්ගයේ සඳහන් වන දේශනාවක්. පුෂ්ප වර්ගයේ අදට නියමිතව තියෙනවා 7 වෙනි දේශනාව. යථාපි රුචිරං පුප්පං, ලස්සන මලක් තියෙනවා, ඒක වන්නවන්තං අගන්ධකං, පාටයි අගන්ධකං සුවඳ නෑ. ඒවං සුභාසිතා වාචා, එසේම මනා වදාළ ධර්මය අපලා හෝති අකුම්බතෝ. ඒක පිළිපදින්න නැති කෙනාට, නැත්නම් ඒක ඉගෙන ගන්න නැති කෙනාට ඒක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කියනවා, නිෂ්ඵලයි කියනවා. එතනම තවත් ගාථා රත්නයක් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. යථාපි රුචිරං පුප්පං, ඒ වගේමයි ලස්සන මලක් තියෙනවා, වන්නවන්තං සගන්ධකං, ඒක පාටයි සුවඳක් තියෙනවා, එසේම ඒවං සුභාසිතා වාචා, සපලා හෝති පකුබ්බතෝ. ඒ බුද්ධ වචනේ පිළිපදින කෙනාට ඒ වගේ ප්‍රතිඵල ලැබෙනවායි කියනවා. භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර වැඩ ඉන්න කාලේ ත්‍රිපිටකයේ දරාගත්තු අනාගාමී උපාසක මහත්තයෙක් හිටියා. ඒ උපාසක මහත්තයා අතේ නිතරම කුඩයක් තිබුණා. කුඩේට කියන්නේ පාලියෙන් චත්ත කියලා. අතට කියන්නේ පාණී කියලා. පාණී කියන්නේ අතට. හින්දියෙන් පාණී කියන්නේ මං හිතන්නේ වතුර වලට. ඒක පටල ගන්න එපා. පාණී කියන්නේ අතට. එතකොට කුඩේ අතේ තියෙනවා කියන තේරුමෙන් මේ උපාසක මහත්තයා හැඳින්නුවා චත්තපාණී උපාසක මහත්තයා කියලා. එතුමා උදෑසනින්ම පේවස් සමාදන් වෙලා හැමදාම, මොකද ඒකට හේතුව අනාගාමී ශ්‍රාවකයෙක් ගෙදර ඉන්න පුළුවන්. හැබැයි අනාගාමී ශ්‍රාවකයාට කාමරාගයක් නැහැ, පටිගයක් නැහැ. අපිට තියෙනවා, අපිට තරහ යනවා, අපිට කාමරාගය ඇති වෙන්න පුළුවන්. අපිට කිව්වේ පෘථග්ජන සහ සෝතාපන්න ශ්‍රාවක දෙගොල්ලොන්ට. මේ අනාගාමී ශ්‍රාවකය සහ මුලින්ම තරහ යන ස්වභාවයත්, අර කිව්ව කාමයන් කෙරෙහි තියෙන ආශාවත් දෙකම නැති නිසා අමුදරු පෝෂණයක් නැහැ. අමුදරු පෝෂණයක් නැති නිසා යාට සිකපදයක් පැනවෙනවා. ඉබේටම අබ්‍රහ්මචර්යා වේරමණී, ඒ අනාගාමී උපාසක උපාසිකාව කවුරු වුණත්, ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා, පියවීම ඉබේටම ඒ ඇත්තෝ බ්‍රහ්මචාරී වෙනවා. කවුරුත් බලෙන් සිකපද දීලා කරවන්න ඕනේ නැහැ. අර ඵලයේ තියෙන ආනිසංසවස්සේ ඉබේම බ්‍රහ්මචාරී වෙනවා. ඒ නිසා පෙහෙවස් සමාදන් වෙන එක අමාරුත් නැහැ. ඒක ඉබේම වෙන දෙයක්. ඒ නිසා සිල්පද වශයෙන් අර අෂ්ටාංග සීලේ සමාදන් වෙලා රාත්‍රී භෝජනේ වැළකිලා බ්‍රහ්මචාරීනි කොහොමත්, ඉතින් රකින්න අමාරු සිල්පද නැහැ ඒ අයට. එතකොට මේ ගිහි ගෙදර වාසය කිරීමේදී විවාහ වෙච්ච පුරුෂයෙක් නම් අනාගාමී ශ්‍රාවකයා, එයා භාර්යාවට යෝජනා කරනවා, නැගණිය අපි ගෙදර ඉන්නවනම් සහෝදර සහෝදරිය වගේ ඉමු, මින් පස්සේ එහෙම සම්බන්ධයක් කායිකව සිදුවන්නේ නැහැ, බලාපොරොත්තු වෙන්න එපා, එහෙම ඕනනම් කියන්න, වෙනත් කෙනෙකුට කැමති කෙනෙකුට විවාහ කරලා දෙන්නම් කියන තත්ත්වයට එනවා. ඒ තරම් හිතක් තියෙනවා මේ අනාගාමී ශ්‍රාවකයාට. එහෙම කියලා තියෙනවා. ගොඩක් වෙලාවට ඔය උපාසක මහත්තුරු එහෙම අනාගාමී නම් ගෙදර ගිහින් නෝන්ලට කියලා තියෙනවා.
ඉතින් සමහර නෝන්ලා එහෙම ගිහින් තියෙනවා, සමහරු ගෙදර ඉඳගෙන වැඩපළ කරන් ඉඳලා තියෙනවා. ඔබ තමයි තත්වය ගිහි උපාසක මහත්තුරුන්ගේ උපාසිකාවන්ගේමත් තත්වෙත් එහෙමයි. ඒක භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සුලබ දෙයක්. දැන් අපිට ඒක පුදුමයි. අද කාලේ දැන් මේ චත්තපාණි උපාසක මහත්මයා කියන්නේත් ඔය ශ්‍රාවකයන් සවැත්නෝරිටියානේ ඔක්කොම මිනිස්සු කෝටි 7ක්. ඒ කෝටි 7න් කෝටි 5ක්ම සෝවාන්නාදි ආර්ය ශ්‍රාවකයෝ. ඒ කියන්නේ සෝතාපන්නයි හිටියා, සකදාගාමි ආර්ය ශ්‍රාවකයෝ හිටියා, අනාගාමි ආර්ය ශ්‍රාවකයොත් හිටියා. ඒ අතර ප්‍රසිද්ධ ශ්‍රාවකයෙක් තමයි චත්තපාණි උපාසක මහත්මයා. එතුමා විශේෂත්වයේ එතුමා ත්‍රිපිටකධාරී ශ්‍රාවකයෙක්. ගිහි ගෙදර හිටියා ත්‍රිපිටකධාරී. ඉතින් එහෙම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ උදෑසන උපස්ථානට යනවා. උපස්ථාන කියන්නේ වන්දලා අවශ්‍ය දේවල් හොයලා බලලා ධර්ම කතාවක් අහලා ඉන්න පුළුවන්. ඔව් දැන් මම කියුව එකම පොතේ තියෙනවා. අනාගාමි ආර්ය ශ්‍රාවකයන්ට සමාදන්ව ගන්න ඕන පෙහෙවස් සීලයක් නැහැ. කියන උපෝසත සීලය සමාදන් වෙලා ගන්න ඕනේ. මාර්ගඵල ඥානය ලැබෙනකොටම ඔවුන්ට ඉබේම ඔය කියන අර කිව්ව දෙක නේ, බ්‍රහ්මචර්යාවයි ඒකබත්තික භාවය. ඒකබත්තික භාවය කියන්නේ එක වේලේ වළඳන, උදේ වරුවේ විතරක් වළඳන එක. දවල් 12න් පස්සේ කෑම ගන්න නැහැ කියන එක ඉබේම එනවලු. අනාගාමි ආර්ය ශ්‍රාවකයන්ට මම ටිකකට කලින් මතක් කළා. ඒක ඒ විදිහටම පොතේ තියෙන බව සන්තෝසයි. ඉතින් ඒක එහෙම වෙනවා. ඒක මේ අර බලෙන් කරන්න ඕනේ නැහැ. දැන් අර සාමාන්‍ය ශ්‍රාවකයෝ බලෙන්නේ කරන්නේ. රැයට කන්න ආසයි, කන් නැතුව ඉන්නවා සිල්පදේ නිසා. සමහරට කන්නත් පුළුවන්. ඉඩ තියෙන කන්න. සිල්පදේ ආයි සමාදන් වෙනවා කියලා කනවා. ඒ හේතුව තමන්ගේ ආසාව තියෙනවා. අබ්‍රහ්මචාරී වෙන්න පුළුවන්, වෙන්න ආස වෙන්න පුළුවන්. ඒක බලෙන් තමයි නතර කරන් ඉන්නේ. ඒක පියවින් ඇවිල්ලා නැහැ, ධර්මෙන් ඇවිත් නෙවෙයි, හරි අමාරුවෙන් ඉන්නවා. සමහර අය හැමම නෙවෙයි, සමහරුන්ට කොමත් බ්‍රහ්මචාරී බව සැප අය ඉන්නවා. ඒක හොඳයි කියලා. නමුත් නැති කෙනා ඉන්නේ අමාරුවෙන්. එයාට හිතේ සතුටක් නැහැ ගැන. එයා කාමයන්ට කැමති කෙනෙක් නම් එයාට බ්‍රහ්මචර්ය වාසය නැත්නම් බ්‍රහ්මචර්ය සිකපදය කියන එක ටිකක් බරයි. මෙතෙන්දි වෙන්නේ ධර්ම අවබෝධය වෙනකොට පිළිවෙලින් සෝවාන් මාර්ගයේදී යම් ප්‍රමාණයක් අවබෝධ වෙනවා. එතෙන්දි මම මගේ ආත්මය කියලා සත්‍ය වශයෙන් ගත හැකි දෙයක් නැහැ, සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කරනවා. දැන් ඉන්දියාවේ තියෙන දැනුත් තියෙනවා. මම දැක්ක සමහර වීඩියෝ වලින් ඒ මිනිස්සු මැරුණම ගෙනල්ලා හිල් කරලා ලේ බොනෝ. ඉතරක් නෙවෙයි, ඒ තාපසවරු අලු තවරගෙන ඉන්නේ, මුළු ඇඟ පුරාම අලු තවරගෙන ඉන්නේ. එයාලා මේ මිනි පුච්චන තැන්වල ඇවිත් ඉන්නවා බලාගෙන. හරිම විස ස්වභාවයක් නේ තැන්වල තියෙන්නේ. නමුත් ඉන්නවා. එයාලට මේ මිනි පුච්චල ඉතුරු ටික ගංගානම් නදී අසබඩ කරන්නේ. මේක දැනුත් තියෙනවා. ඒක කෑලි ගිහිල්ලා ගඟට දානවා. දාලා ඒකෙම නානවා. කිසිම ඉරිකතයක් නැහැ. ඒ මොකද ඒ දෘෂ්ටිය, සීල වෘතය. එහෙම කරා. පසුව තවත් තිබුණා ඒ දේවල්, අජවුත ග්‍රෝවුත කියලා. මේ එළුවා වගේ ජීවත් වෙනවා, කකුල් හතරෙන් ඇවිදින්නේ. ඒ කියන්නේ කකුල් දෙක දණ ගහගෙන අත් දෙක බිමට තියන් ඇවිදිනවා. වලිගේ හයි කර ගන්නවා, අන්ධයෙකුත් හයි කර ගන්නවා. අමාරුන්ට අං එනවා. මෙතන තියන්නේ අං හයි ගන්නවා. හරක් වගේ ජීවත් වෙන ඇත් එහෙමයි. ඒ කියන්නේ ඒකට කියන ගෝවෘතය. ගෝවෘතයේදී වලිගේ හයි කර ගන්නවා, අන් දෙකක් හයි කර ගන්නවා, කන්නේ තනකොළ, පුන්නක්කු තමයි ආය අනුභව කරන ආහාරයට ගන්න බොන්නේ. ඉතින් මේ ස්වභාවයට කියන වෘත සමාදානය. එයා අදිෂ්ඨාන කරනවා මගේ මේ වෘතයෙන්, මේ සීලයෙන් මම පිරිසුදු වෙනවා කියලා. සමහර අය ඉන්නවා බත් කන්නේ නැති. සමහරු ඉන්නවා දවස් ගානකට පස්සේ කෑම කන. ඉස්සර හිටිය ජම්බුකා ජීව කියලා එයා කන්නේම නැහැ කෑම. එයා මල පහ තමයි අනුභව කරේ. එයා තනි කකුලෙන් හිටගෙන හිටියා මං වගේ සිල්වතෙක් කකුල් දෙක බිම තිබුවොත් පොළව කඩන් වැටේ කියලා. මිනිස්සුන්ට පේන්න විතරයි. ඔන්න වගේ ගොඩාක් තියෙනවනේ වෘත. වෘත ක්‍රවුන් නෙවෙයි, වෘත සමාදාන.
එතකොට ඒවා ඉන්දියාවේ බහුලයි. දැනුත් ඉතාම ඉහළින් තියෙන මේ වෘත සමාදන් වීම, නිගණ්ඨ වෘත, නිර්වස්ත්‍රව වාසය කරොත් වස්ත්‍රවලටවත් තෘෂ්ණා කරන්න හොඳ නෑ කියලා හිතාගෙන ඒ ඇත්තෝ ඉන්න දැනුත් ඉන්නවා. කැමති අයට ඉන්දියාවේ ගියොත් බලන්නත් පුළුවන්, ඇඳුම් නැතුව ඉන්න නිගණ්ඨය. තොර නිගණ්ඨයේ ප්‍රධාන වංශලක් තියෙනවා බරණස ඉසිපතන මිගදායට එහා පැත්තේ. ඒ කියන්නේ අල්ලපු වැටේ හදලා තියෙන යාළ. ඇත්තනේ ඉතින් ඉස්සරහත් බණහන්න යන ගමන් බරණස ඉසිපතනෙට ඔය පාරායින තියෙන නිසා නිකන් බලන් යන්න පුළුවන්. අද වුණත් දඹදිව වන්දනාව යන අපිට ගිහිල්ලා පෙන්නනවා මෙන්න නිගණ්ඨනාත පුත්‍රගේ පිළිමය හදලා තියෙනවායි කියනවා. ඒක සමහර හිටි පිළිමේ තියෙනවා, මෙතන තියෙනවා වාඩි වෙලා ඉන්න එක. ඒකේ අර අපි දැකලා නැති එකක් තියෙනවා. ඒක කියන්න හොඳ නෑ බණට. ඒක තියෙනවා, ගිහින් බලන්න පුළුවන් කැමති අයට. ඒ හිටගෙන ඉන්න පිළිමෙත් එහෙම එකක් තියෙනවා. ඉතින් ඒක භාග්‍යතුන් වහන්සේගේ රූපයට සමානව තමයි ඒ ඇත්ත හදලා තියෙන්නේ. ඒ කියන්නේ මූණ. නමුත් ඇඟේ සිවුරු රෙදි මුකුත් නෑ කියන එක තේරුම් ගන්න. තොර මෙහෙම කරනවා, එහෙම කරලා විසුද්ධිය ලබන්න පුළුවන් කියලා සාමාන්‍ය පුදජනයන්ට හිතෙන්න පුළුවන්. නමුත් සෝතාපන්න ශ්‍රාවකයා නියත වශයෙන් දැනගන්නවා ඒ කිසිම වෘතයකින් සීලයකින් මා පිරිසුදු වෙන්නේ නෑ. මම පිරිසුදු වෙන්නේ නිවන් මගින් විතරයි, නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පමණයි කියන එක ඒ ශ්‍රාවකයාට අවබෝධ ඥානයක් වශයෙන් ලැබෙනවා. එතකොට එතන සීලබ්බත පරාමාස කියලා තිබුණ සංයෝජනය එකසණයෙන් ප්‍රහාණය වෙනවා. ඒක ප්‍රහාණය වෙන්නේ සෝතාපන්න මාර්ගක්ෂණේදී. ක්ෂණයයි තියෙන්නේ, ක්ෂණේදී තමයි මේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසය තුනම එකපාර නැති වෙන්නේ. තුනක් නැති වෙනවා. එක නැට්ටේ අඹ ගෙඩි තුනක් කැඩෙනවා වගේ. නැට්ට කපපු ගමන් අඹ ගෙඩි තුන කැඩෙනවා. නැට්ටකුවේ අඹ අඹ නැට්ට, හරිද? එතකොට ඒක කැඩෙනවා. තුන්වෙනි එක තමයි අර කිව්ව විචිකිච්ඡාව. දැන් මේ විචිකිච්ඡාව අපිට තියෙනවා, ප්‍රකටව නැහැ. හිටපු ගමන් ඇති වෙන්න පුළුවන්. ධර්මයේ දන්නායට උනත් ඇති වෙන්න පුළුවන්. කොහොමද ඇති වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ඔය කිව්වට ඇත්තටම හිටියාද? කවුද දන්නේ? පොතේනේ තියෙන්නේ කියලා හිතුවොත් අන්න සැකේ. මේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ එකක්ද? බමුණපස් එකතු කරපු එකක්ද? දැනුත් එහෙම තියෙනවනේ. සැක තියෙනවා. ඔය අධර්මවාදීන් එහෙම කියනවනේ. එයාලට සැකයි. ඉතින් අපි අර ධර්මයේ හරියට පිළිවෙලට ඇසුරු කරලා කල්යාණ මිත්‍ර ඇසුරු කරපු නිසා අපිට භාග්‍යවතුන් වහන්සේ ගැන සැකේ නැහැ. මේ ත්‍රිපිටක පෙළදහම අටුවාව ගැන අපිට සැක නැහැ. ඒක බය නැතුව කියන්න ඕනේ. සැක කරන්න දෙයක් නැහැ. මොකද මේ ධර්මයේ කාටවත් ලියන්න බෑ එයාලට ඕන විදිහට. මේක දේශනා ධර්මය, ශ්‍රීමුක බුද්ධ වචනේ, ශ්‍රාවක භාෂිතේ දෙකම මුඛ පරම්පරාවෙන් ඇවිල්ලා දැන් මාතලේ අලු විහාරයේ තමයි මේවා රචනා කළෙත්. ඒත් රචනා කළේ තනියෙන් නෙවෙයි, ඒ බොහෝ ස්වාමීන් වහන්සේ එකතු වෙලා සජ්ජායනා කරන ගමන් තමයි අනිත් පිරිසෝග ලිව්වේ. දැන් ඒ ලියපුවා පිටපත් වශයෙන් ඇවිල්ලා ඩිජිටල් කරණය වෙලා අපේ දුරකථනෙට පවා මේ ත්‍රිපිටකේ දැන් විත් තියෙනවා. මේක දියුණුවක් වශයෙන් සතුටු වෙන්න ඕන අපි. ඒතර ඒක සතුටු වෙන ගමන් අපි සැක කරන්නේ නැහැ මේ ධර්මය. අපිට තේරෙන්නේ නැද්ද ඇත්තටම අපි මගහැරලා ඉන්න මිසක් සැක කරන්නේ නැහැ. අපි පෘථග්ජනයට ඒ අර වගේ සැක ඇති වෙන්න පුළුවන්. ළඟ මහා සංඝරත්නය ගැන. ඒ කියන්නේ රහතන් වහන්සේලා හිටියක් දන්නේ නැහැ. නැද්ද දන්නේ නැහැ වගේ එකක් වෙන්න පුළුවන්. සෝතාපන්න ශ්‍රාවකයා මේ තුනෙන්ම ඈතර වෙනවා. ඒ සෝතාපන්න ශ්‍රාවකයාට භාග්‍යතුන් වහන්සේ ගැන අවිච්ඡ ප්‍රසාදය ඇති වෙනවා. පුදුම විශ්වාසයක්. දැන් දැන් අපිට හිටියද නැද්ද කියලා සැක තියෙන්නේ. මේ දෙවුරම් මෙහෙරි භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු කාලේ ශ්‍රාවකයන් කොහොමවත් සැකයක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ ගුණ ගැන පැහැදීම, වැඩ හිටියා වැඩ ඉන්නවා කියලා ඇස් දෙකෙන්ම දැකපු එක, ඇවිල්ලා ගිහිල්ලා වැඳපු එක, දානි ටිකක් පූජා කරපු එක, ඒ ඇත්තන්ට තිබුණා. දැන් අපිට අද කාලේ තියෙන ගැටලුව එහෙම දකින්න නෑනේ. ඒ නිසා අපි සුත මාත්‍රයෙන් පිළිගන්නවා අරහං ආදී බුදු ගුණ ඇත්තා වූ, අනන්ත ඥාන ඇත්තා වූ, අසීමිත ඍදි සම්පත් ඇත්තා වූ භාග්‍යතුන් වහන්සේ කෙනෙක් වැඩ හිටියා කියන එක අපි පිළිගන්නවා. ඊළඟට එනවා සැකයක් එන්න පුළුවන්. හැමෝටම තිය කියලා නෙමෙයි කියන්නේ. සීලය ගැන, ඒ කියන්නේ සීලය රැකලා වැඩක් තියද වගේ එක. වැඩක් නැහැ නේ සීල් රැකලා කියලා හිතෙන්න පුළුවන්. ඒතකොට සිල්වල ආනිසංස තියෙනවා. ඒවා වෙන වෙනම සඳහන් වෙනවා.
සිල් පදෙන් පදයට ආනිසංස තියෙනවා. ඒකෙම ආදීනව අනිත් පැත්ත තියෙනවා. ඒව හොයලා බලලා විස්තර දැනගන්න ඕනේ. ඒතර සීලය ගැන සැක නැහැ කියනවා සෝතාපන්න ශ්‍රාවකයාට. ළඟ අතීතය ගැන අතීත සසරක් තිබුණාද කියලා සැක එන්න පුළුවන් සාමාන්‍යයට සෝතාපන්න වෙච්ච කෙනා දන්නවා අතීත සසරක් තිබුණා. අනාගත සසරක් තිබේ විද ඔව් තියෙනවා කියලා දැනගන්නවා. ඒ දෙක ගැනම සැක ඇති වෙන්න පුළුවන්. ඒ දෙක ගැනම සැක නිසක වෙනවා සෝතාපන්න ශ්‍රාවකයාට. අන්තිම සැකේ අටවෙනි සැකේ තමයි පටිච්ච සමුප්පාදය ගැන සැකේ. ඒ කියන්නේ අවිච්ඡා ප්‍රත්‍යයෙන් හටගන්නේ සංස්කාරද කර්ම සකස් වෙනවාමද නැද්ද කියලා සැකයක් ඇති වෙනවා. ඒක පැටලිලා වෙන විදියට එන්න බැරිද කියලා කාටද පෘථග්ජනයාට ඇති වෙනවා. ආර්ය ශ්‍රාවකයාට එහෙම ඇතිවන්නේ නැහැ සෝතාපන්න වෙච්ච ගමන්. ඔන්න ඔය තුන තමයි ප්‍රධාන වශයෙන් අපිව සසරට බැඳ තබලා තියෙන විශේෂම හොඳම එක තමයි සක්කාය දෘෂ්ටිය. මම මගේ මගේ ආත්මය කියලා ගත්තු බැඳීම ඇලීම. ඒතර සෝතාපන්න ශ්‍රාවකය කියන ඉතුරු ශ්‍රාවකයෝ ඔක්කොටම මේව නැහැ. හැබැයි ඒ ශ්‍රාවකයෝ සම්මුතියේ පිහිටා මම කියලා කතා කරනවා. මගේ දේවල් කියලා තමන්ගේ දේවල් පෙන්නුම් කරනවා. ඒක මේ නොදැන කරන වැඩක් නෙවෙයි. සම්මුතියට ගරු කරලයි බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා එහෙම කියන්නේ. නොදැන කියනො නෙවෙයි. මම කියලා එකක් නැහැ තමා. හැබැයි කතා කරද්දී කියන්න වෙනවා. තමන් හඳුන්වා දෙන්න එපා. නාම රූප දෙක කියලා හඳුන්වා දෙන්න බෑනේ. ආ මම කියලා කියන්න. මගේ දෙයක් කියලා කිය. දැන් මේ පාත්‍රය කාගෙද කියලා අහනවා. යාසෝතාපන්නයි. මොකද එයා කියන්නේ මේක මගේ පාත්‍රය. නැත්තම් ඒක අඳුනගන්න බැරිනවනේ. අනේ සඳහා සම්මුතියේ පිටා ආර්ය ශ්‍රාවකයා මේක පාවිච්චි කරනවා. හැබැයි අවබෝධයෙන් ඉන්නවා එහෙම එකක් ඇත්තටම නෑ. මම මගේ මගේ ආත්මික ගන්න දෙයක් නෑ කියලා අවබෝධ කරනවා. ඒ සකදාගම වෙනකොට වෙන්නේ ওই තුන කොමත් නෑනේ දැන්. මේ ශ්‍රාවකයා ඉස්සරහට යනකොට වෙන්නේ මාර්ගයේ කාමරාග පටික දෙක තුනී වෙනවා. තුනී වෙනවා කියන්නේ සෝවාන් වෙච්ච කාලේ තිබුණ තරම්වත් නෑ කියන එකයි. රුතජ්ජනේ කාමරාගිත පටිගේ තරම් සෝතාපන්න ශ්‍රාවකයට ගොරෝසු ලාමක තරහ ආශාවක් නැහැ. සියුම් වෙලා කියන්නේ මෙච්චර නැහැ. ග්‍රීකයේ ගෘහස්ත නැත්තම් අපි කිව්වොත් පෘථග්ජන කියන වචنين ගත්තොත් පෘථග්ජන ගිහි පැවිද්දන්ට තියෙන තරහ ආශාව සෝතාපන්න ශ්‍රාවකයට නැහැ. හැබැයි තියෙනවා යම් ප්‍රමාණයේ තියෙන කියන්නේ ගිහි ජීවිතයක් ගෙවන්න පුළුවන් මට්ටමින් තියෙනවා. විවාහ වෙලා ඉන්න පුළුවන් මට්ටමින් තියෙනවා. ඒක වෙනසක් පේන්නේ නැති තරම් සාමාන්‍ය ශ්‍රාවකයාගේ සෝතාපන්න ශ්‍රාවකයාගේ වෙනසක් පේන්නේ නැහැ. ඒත් සාමාන්‍ය ව්‍යාපාර කරගෙන රැකියාවකට ගියා නම් ඔෆිස් යනවා ඔෆිස් යනවා මේ කරපු වැඩ ඔක්කොම කරනවා. අඩුවක් නැහැ ඒකේ. වෙනස තියෙන අවබෝධය. ධර්මයෙන් වෙනසක් තියෙනවා. ඒක තේරෙන්නේ ධර්මයේ හැසිරෙන කෙනෙක් විතරයි. පිටින් බැලුවට තේරෙන්නේ නැමකෝ අර අනිත් අය වගේම ළමයි හදනවා පෝෂණය කරනවා රැකියා කරනවා වෙළඳාම් කරගෙන කටයුතු කර යන කිසි වෙනසක් නැහැ. පෙන්වන්නේ වෙනසක්. ඒක තියෙන හේතුව මේක යම් ප්‍රමාණයකට අර කිව්ව වගේ පෘථග්ජනයට තරම් දරුණු නොවුනට කාමරාගේ අවශ්‍ය තරමට තියෙනවා. සකදාගම වෙනට එන්නේ ඊටත් වඩා සියුම් වෙලා යනවා. ඒ ආශාව හෝ තරහ අඩු වෙලා යනවා. ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයටත් වඩා අඩුයි කියලා අපි තේරුම් ගන්න ඕනේ. එම චත්තපාණි උපාසක මහත්ය වැනි උග්ගසිතතුමා වැනි එතපිගත්ොත් විශාක උපාසක මහත්ය වැනි අනාගාමී වෙච්ච ශ්‍රාවකයන්ගේ ස්වභාවය මොකද්ද? සහ මුලින්ම කාමරාගය නැති වෙනවා. තරහත් නැති වෙනවා. දරුණු මේක කාමරාගයන්නේ දැන් ඒක නැහැයි කියන්නේ ගෘහස්ථ ජීවිතයක් ඒ කියන්නේ විවාහ ජීවිතයක් ගෙවන්න බෑ. ඉතින් ඒ බව විශාක මහත්මවිල්ලා කියනවනේ ධම්මදින්නාවට සොඳුරිය වෙනදා වගේ කටයුතු කාරණා සුදුසු නෑ කිව්වේ නෑ එකපාරට. වෙනදට විශාක මහත්ය එනකොට ධම්මදින්නා ගිහිල්ලා පඩිපෙලේ අන්තිම හරියට ඇවිත් අත දික් කරනව අල්ල ගන්න. එයා ඉතින් දික් කරන් හිටියා විශාක බැලුවේවත් නෑ. විශාක මහත්ය බැලුවේවත් නෑ. බිම් බලන් වැඩියා. වැඩිය කියන්නේ වැඩිනව තමයි. වික්ෂුවක් වගේ තමයි එතකොට. හිත රිදුනා අත දික් කර ඇල්ලුවේ නෑ අද. ඊට පස්සේ උඩට ගිහිල්ලා දැන් ඔන්න කෑම කන තැන
වෙනද නංගි විහිළු කර කර කනවනේ. එදා ඉතින් භික්ෂුන් වහන්සේගෙන දානි වන්දන වගේ මේ පිඟාන දිහා බලාගෙන සංවරව සතිමත්ව වළඳනවා කනවා. මුකුත් නෑ කතාව. ඊළඟට කරේ දැන් වෙන දෙක කාමරේ නිදාගත්තානේ. සයනේ ඒක නෑ වෙනස් වුණා එදා. පැදුරුකි කොට්ටේ ගරගෙන මේ උපාසක මහත්තයා වෙන කාමරයකට ගියා. ආන්න උතෙන් තමයි දරා ගන්න බැරි වුණේ. ඒ පාර ගිහිල්ලා වැඳලා අහනවා, අනේ ස්වාමීනි කියන්න මොන හරි ප්‍රශ්නයක්ද? වෙන කෙනෙකුට හිතවත් ගියාද? මගෙන් වැරද්දක්වත් වුණාද කියලා ඇහුවා. දැන් මේ විසාක මහත්තය මෙච්චර වෙලා මේව නොකිව්වේ සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල එපමණක් නොව ධ්‍යාන හතර පවා ධ්‍යාන අට අස්ස සමාපatti තියෙන කෙනෙක් වුණත් ඒවා උත්තරීය මනුෂ්‍ය ධර්ම කියලා හඳුන්වනවා. ඒවා තවත් කෙනෙකුට කියන්නේ නැහැ. ගුරුවරයාට ශාස්ත්‍රුන් වහන්සේට හැර අන් අයට කීම සුදුසු නැහැ. ඒක ධර්මතාවයක්. ඒක ඉබේන එක. කවුරුම මේ නීතියක් දාලා නැහැ මේ කියලා අහුවෙන්නේ නැහැ. එහෙම කියලා නැහැ. සෝතාපන්න වෙනකොටම කියන්න තියෙන ශක්තිය නැති වෙනවා. කියන්න හිතෙන්නේ නැහැ. අර ඔළුවට ගන්නෙ නැහැ. මමයි සෝවන්නුනේ කියලා කියන්නේ නැහැනේ. අදහසක් නැහැ. සත්‍යේ පුද්ගලයෙක් නෑ කියන සංඥාවට ආපු ගමන් තමන්ව උසස් කරලා මම මෙහෙම කෙනෙක්. මම දැන් ඉස්සර වගේනේ මම සෝවාන් හරිද? එහෙම කියන්නේ නෑ. ඒ කියන්නේ පෘතජ්ජනයෝ. පෘතජ්ජනයෝ වෙස් මුණු දාගෙන කියවනවා. මවාගෙන කියවන එක වෙනම කතාවක්. නැබැයි මේ ශ්‍රාවකගේ හැටි බලන්න කියන්නේ. ඒකට වෙන අධිගම අල්පේච්ඡතාවය. මම ගරු භාවණිය නිසා ධම්මදින්නාට කිව්වෙන්නේ නැතත් දැන් විශාක මහත්තයර හිතුණා මෙච්චර ආදරයෙන් ඉඳලා එක පාරට මම වෙනස් වෙච්ච බව දරන්නේ කොහොමද? සහ ඒ හේතුව දැනගත්තොත් හිත හරියයි. නැත්තම් දුකෙන් පෙලේ. සමහරට ලය පෙල්ල මැරෙන්නත් ඉඩ තිබුණා ඒ වෙලාව. ඒ කරුණාව නිසා ධම්මදින්නාව මැරෙයි කියන අදහස නිසාම විශාක මහත්මයාගේ ධම්මදින්නා මම භාග්‍යවතුන් වහන්සේගේ බණ ඇහුවා. පළවෙනි දවසේ මම සෝතාපන්න වුණා. ඒක දන්නේ නැහැ කලින්. ඒක වෙනසක් වුන්නේ නැහනේ. දෙවැනි දවසේ මම සකදාගාමි වුණා. අදවස බණහද්දි මම අනාගාමි වුණා. දැන් මට කාමරාගය නැහැ. ඒ නිසා මින්පසු කාම සේවනේ නැහැ. ඔබ සමග තරහ නැහැ. මේ මැසුරක් පවත්වන්න මට බෑ. ඒක කරන්න බෑ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. පුළුවන් නම් කොහොම හරි කරන්න දෙන්න. එහෙම එකක් නැහැ. කරන්න බෑ. පියවිම්ම ඒක නැති වෙනවා. ඒ ආසාව නැති වෙනවා. ඒ නිසා ධම්මදින්නා මම එහෙම ස්වභාවයකටපත් උනා කියලා කියනකොට එතුමියක පිළි අරගෙන එතුමිය පැවිදි වුණා. ඒක වෙනම සිද්ධියක්. ඔබේ උග්ගසුරතුමා ආවිල්ලා කියනවා භාර්යාව හතරක් හිටියා. අර කතාවම කියනවා. උඹලට ඉන්නව නම් ඉන්න පුළුවන් මගේ නංගිලා වගේ. කැමති කෙනෙක් කියනවා යන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් ගියා කියලා ඒකේ පොතේ තියෙනවා දේශනාවේ. උග්ග සූත්‍රේ. ඒ වගේ මේ තත්ත්වය දැන් අපි දැනගත්ත යුතු නිසා මම මේ විස්තර කළේ. සමහර අය මේවා දන්නේ නැහැනේ. මාර්ගඵල වලටපත් වුණා මොකද්ද ස්වභාවය? ඇස් වලින් හරි කොහෙන් හරි එළි පිට වෙනවද? තට්ටෙ දිලිසෙනවද? එහෙම නැහැ. හරිද? රැස් වල පිට වෙන්නේ නැහැ. සමහරට මුහුණ ප්‍රසන්න වෙනවා. ඒක වෙනම කතාවක්. මේ සාමාන්‍ය වැඩි යෝන්නේ නැහැ. සමාධියක් වඩපු කෙනෙක්ගේ මුහුණ බලන්න ඒක වෙනස්නේ. සාමාන්‍යයෙන් කෙලස් තියෙන ඊයේ මන් දැක්ක පිරිමි කෙනෙක් අඟුරු පාටයි. කළුම කළු පාටයි. ඒ කියන්නේ දැක් රැට දැක්කොත් බය වෙනවා. ඒ තරම් කළු පාටයි. ඒ මනුස්සය එච්චර කළු වුණේ මොන පවටද? මේ දේශය ආදීනවනේ. දැන් එතකොට භාවනා කරන ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි මෙහෙණින් වහන්සේ කෙනෙක් හරි උපාසකෙක් හරි උපාසිකා උපාසිකාවක් හරි වෙන්කොට හඳුනගන්න පුළුවන් එයාගේ මුහුණේ වර්ණය ප්‍රසන්න වෙනවා. ප්‍රියමනාප වෙනවා වගේ. කියන්නේ සුදු වෙනවා කියන එක නෙවෙයි ප්‍රියමනාප වෙනවා. දකින්න ප්‍රියයි. ඉතින් ධානයකදී ඊට වඩා එහාට යනවා. මේක ප්‍රභාස්වර කියන්නේ දිලිසෙන පැහැයක් එනවා. දිලිසෙන ගතියක් එනවා කියනවා. කලුණක් දිලිසෙනවා. එන මාර්ගඵලලාභියෙක්ගේ ප්‍රසන්න භාවය ගැන කවර කතාද? අන්න එහෙම විතරේ බලන්න පුළුවන්. ඒතොර ඇස් සිහි දෙන්නේවත් එලි පිට වෙන්නේවත් උඩින් යන්නේවත් නැහැ සාමාන්‍යයෙන්. උඩින් යන්න පුළුවන් වෙන වැඩ පිළිවෙලක් තියෙනවා. උඩින් යන්න දැන් උනත් පුළුවන්. එක එක ක්‍රම තියෙනවා. යන්ත්‍ර සූත්‍ර වලින් යන්නත් පුළුවන්. කසින භාවනා වඩලා අවිඥා බල උපදව ගත්තොත් ඒත් යන්න පුළුවන්. කාටරි විහිළුවක් කරොත් ඒත් යන්න පුළුවන්. ක්‍රම තුනයි.
ඒ තුනෙන් මං හිතන්නේ මෙතන අපි හිතන්නේ ඒක නෙවෙයි. යන්ත්‍ර ගැනවත් අර කාටරි තරහ ගස්සලා උඩින් යන එකවත් නෙවෙයි. දෙවෙනි කතාව. නැගද්ද? ඉද්දිවිද ඥාණය. ඉද්දිවිද ඥාණය තියෙනවා අහසේ සක්මන් කරන්න පුළුවන්. පොළවේ කිමි දෙන්න පුළුවන්. වතුරේ ඇවිදින්න පුළුවන්. ඒ නෙකී නොකීමේ ඕනම වැඩක් ඉද්දිවිද ඥාණි ලැබන අභිඥාලාභියාට සෝවාන් වෙන්න ඕනෙත් නැහැ. පෘථජ්ජනවත් කරන්න පුළුවන්. ආරි ශ්‍රාවකයක් වුණත් කරන්නත් පුළුවන්. ඒක ඒක මැජික් එකක් නෙවෙයි දැන් නම් මැජික්. නමුත් අවශ්‍ය වැඩි කාලවල ඉෂිවරුපව ආසින් ගියන් තියෙනවා. අද කාලේ යන්නේ නැහැ, යන්න බෑ. මොකද ඒ තරම් කෙලෙස් බරයි. දුර්ලභයි. ඒකයි මේ තරම් මාර්ගඵල පස්සේ මිනිස්සු දුවන්නේ. ඒත් ඔය කියන තරම් ලැබෙන්නේ නැහැ. ඒක වරදවා ගන්න එපා. ඒ නිසා මේ ලෝකෙ ඉතාම ಸ್ವಲ್ಪ දෙනෙකුටයි මේ මාර්ගඵල දැන් අද කාලේ අවබෝධ වෙන්නේ මිනිස් ලෝකෙ. ආර්ය ශ්‍රාවක ඕනේ පදම් චාතුරු මහරජිකෙන් ඉහළ ඒ දිව්‍ය ලෝක දිව්‍ය තලවල ඉන්නෝ, බ්‍රහ්ම තලවල ඉන්නෝ, අනාගාමි අරිහත් බ්‍රහ්ම රාජවරු අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිට්ටක කියන සුද්ධාවාස බඹතල පහේ වාසය කරනවා. ඒක අරුමයක් නොවේ. නමුත් මේ මනුස්ස ලෝකේ දැන් තාත්වේ නම් හරිම භයානකයි. ලැබෙන්නේ නැහැ. ලැබුණා කියලා රඟපාන එක වෙනම කතාවක්. ඒ හැරෙන්න සත්‍ය වශයෙන්ම නිවිල යනවා කියන එක බොහොම දුර්ලභයි. මේ කියන බණ තේරෙන්නෙත් නැහැ. දැන් කරන්නේ ගොඩක් ගිහි අය කරන්නේ ස්වාමීන් වහන්සේනම ප්‍රසිද්ධ වුණා මේ හාමුදුරු පස්සේ දුවනවා. ඒ දුවන්නේ ඒ හාමුදුරු යම්තා ප්‍රසිද්ධ නම් අපිත් ප්‍රසිද්ධ වෙයි කියලා. නිතර ඒ බාරකාර මණ්ඩල වලට පත් වෙනවා සමහර මිනිස්සු ගිහිල්ලා. භාණ්ඩාගාරික ලේකම් සභාපති වෙනවා, කමිටු සමාජික වෙනවා. මොකද අපේ හාමුදුරු අපේ අපි ඇසුරු කරන්නේ මේ හාමුදුරුව කියලා ලකුණු දාගන්න තමයි කරන්නේ. අවංක ශ්‍රද්ධාවෙන් නැහැ ගොඩක් අය මන් දන්න විදියට. සහ ඒ භික්ෂුන් වහන්සේ වෙනුවෙන් ලැබෙන මුදල් රැස් කර ගැනීමේ තෘෂ්ණාවෙනොත් දැන් ගොඩක් අය වැඩ කරන බව පේනවා අපිට. ඒ නිසා ලේසි නෑ ධර්මයේ නෙවෙයි අල්ලන්නේ. කාමය, ධනය, ලාභ, සත්කාර. භික්ෂුන් වහන්සේ අවංකව වැඩ කරන වෙන්න පුළුවන්. හැබැයි වටේ ඉන්න දායකයන්ගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ. මේ ගිහි අය එකතු වෙනව නේද? හරි භයානකයි. ඒ මිනිසුන්ගේ කෙලෙස් ගතියට භික්ෂුන් වහන්සේත් වැටෙන පස්සේ ඇසුරු කරන්න කෙලෙස් බරිත මිනිස්සුනේ. එයාලගේ ආසාවල් ඉෂ්ට කරගන්න භික්ෂුන් වහන්සේ පාවිච්චි කරනවා ප්‍රදර්ශන භාණ්ඩයක් වගේ. ඉතින් සමහර විට එවැනි උතුම් ගුණ තියෙන භික්ෂුන් වහන්සේලා පෘථජ්ජනව හිටියොත් ආර්ය ශ්‍රාවකෙක් වෙලා වෙනස් වෙන්නේ නැහැනේ. හිටියොත් වෙනස් වෙන අවස්ථා අපි දැකලා තියෙනවා. හොඳට හිටියා පස්සේ අර මිනිස්සුන්ට ඕන විදිහට නටන්න පටන් ගන්නවා, වැඩ කරන්න පටන් ගන්නවා, පිරිහිල යනවා. ඒ මොකද්ද හේතුව? මේ ලාභ සත්කාර බහුල වීම හරිම භයානකයි. අද කාලේ අයට මේ මිනිස්සුන්ට සුද්ධ ධර්මය තේරෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ වදාළ මාර්ග දෙකක් නැහැ. ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා. සතිපට්ඨාණේ හැර වෙන දෙයක් නැහැ. වෙන කාගේවත් පස්සේ දුවන්න දෙයක් නැහැ. කල්යාණ මිත්‍රෙක් ඇසුරු කරගෙන ඒක අහගන්න අහලා වඩන්නයි තියෙන්නේ. හැබැයි දැන් වෙන්නේ මොකද්ද? රට වටේම දුවනවා. සෙනසුන් හොයාගෙන යනවා, එක එක හොයන් යනවා. දැන් මේක නම් ගොරා, දැන් තව එකක් හොයන්න ඕන. මීට වඩා ඒව අරේ තියෙන්න බුල. එහෙම යනවා. හොඳයි, ඉතියාලගේ ආශ්වාදනේ. ට්‍රැවලින් කරන ඔය තමයි. තනින් තන ඇවිදීම. දැන් තමා දිස බලන් තියලා තමයි දේශනාවේ තියෙන්නේ. ඉතින් තමන් පලක් බඳගෙන වාඩිලා ගහක් මුල කොහේ හරි බලන් ඉන්න තියෙන්නේ. ධර්මයේ දන්නවනම් ආයි කොහෙවත් දුවන්න ඕනේ නැහැ. සතිපට්ඨානෙ දන්නවනම් දුවන්න ඕනේ නැහැ. මේක දකින්න තියෙන්නේ ස්කන්ධ පහගේ යථා ස්වභාවය. නාම රූප දෙකක් කියලා දකින්න ඕනේ. ගෙවිල යන සංස්කාරවල ඒ ස්වභාවය දකින්න තියෙන්නේ. දුවන්න ගත්තම දකින්න බෑනේ. නතර වෙන්න ඕන. දැන් කොහේ හරි නවතිලා. දැන් අපි මේ සෙනසුනේ අපිට නතර වෙලා නිදහස ඉන්න පුළුවන් බව තියෙනවා. අරඤ්‍යගතවා කියන කාරණේ හරියටම තියෙනවා. විවේකයේ හොඳටම තියෙනවා. ඉතින් මොකද්ද කරගන්න තියෙන්නේ? මේ ඉන්න පිරිස තමා දිස බලන්න. අනුන් දෙස බලන්න ගියොත් අපිට නිවන දුරයි. ඒ නිසා මේ ධර්මයේ හොඳටම අවබෝධ වෙච්ච ශ්‍රාවකයෙක් තමයි චත්තපාණි මහත්තයා. එතුමා අරකෝ විදියට Brahmachari වෙනවා සාමාන්‍යයෙන් ඉබේටම.
ධර්මතාවයක් විදිහට ඒකබත්තික කියන්නේ එක වේලක් වළඳන කෙනෙක් බවටත් පත් වෙනවා. එතකොට මේ ශ්‍රාවකයා භාග්‍යතුන් වහන්සේ හමු වෙන්න ආපු වෙලාවේ බණ අහගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. චත්තපාණි උපාසක මහත්තයා බණ අහනවා වැඳගෙන. එදා පසේන දිගොස්සොල් රජතුමාත් භාග්‍යතුන් වහන්සේ වඳින්න ගියා එතෙන්ට. විහාරයට ආවා. කියන්නේ සවැත් නුවර දෙවුරම් විහාරයට මෙවිත් ඉන්නේ. උපාසක මහත්තයා කල්පනා කරා රජතුමාත් එනවා. හුනස්නේ නැගිටින්න ඕනද රජතුමාට? දැන් රටවැසියෙක් නේ යා. රජතුමාට ගරු කරන්නත් ඕන. හැබැයි කල්පනා කළා භාග්‍යතුන් වහන්සේ ඉස්සරහානේ මම ඉන්නේ. බුදුරජාණන් වහන්සේ හරියට සක්විති රජ කෙනෙක් වගේ. මේ රජතුමා ප්‍රදේශ රජ කෙනෙක් වගේ. සක්විති රජතුමා ඉස්සරහා ප්‍රදේශ රජෙට නැගිටිනවා කියන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේට කරන නින්දාවක් කියලා හිතුණා. ඒක බුදුරජාණන් වහන්සේට කරන අගෞරවයක්. මොකද භාග්‍යවතුන් වහන්සේගේ බණ අහන ගමන් මේ රජෙක් කෙනෙකුට නැගිටිනවා කියන්නේ හරි අමාරුයි. අපිට සාමාන්‍ය අද කාලේ නම් බෑ. අද කාලේ අපි දැකලා තියෙනවානේ ස්වාමීන් වහන්සේලගේ පුටුනේ දෙන්නේ ජනාධිපතිවරුන්ට වාඩි වෙන්නේ. අගමැතිලට එහෙම පුදුම විදියට ගරු කරනවානේ භික්ෂුන් වහන්සේලා. දෙකට දුර නැමෙනවානේ හාමුදුරුව නැගිටලා ඉන්නවා. ඇමතිතුමා වාඩිලා ඉන්නවා. දැකලා තියෙද්දන්නේ. මම නම් දැකලා තියෙනවා. ඊවසේ මේ ඇමතිවරුන්ට මුතුකුඩ අල්ලනවා. හාමුදුරුවම අල්ලන් යන්නේ මුතුකුඩේ. හරි සන්තෝසයි. පේනවා එකෙන් කොච්චර හිත පිරිහිලාද මේ මිනිස්සුන්ගේ හාමුදුරුන්ගේ. කිසි අභිමානයක්, තමන් දරන චීවරය ගැනවත් ගෞරවයක්, ධර්මය ගැන අභිමානයක් ඒ උන්දලට නැහැ. හැබැයි මේ ගිහි ශ්‍රාවකයෙක් ගැන අපි මේ අධේශනා කරන්නේ. මෙතුමා ගිහි කෙනෙක්. හැබැයි අනාගාමි. පුදුම අභිමානයක් තිබුණා. මානෙ නෙවෙයි, අභිමානය. එහෙනම් දැන් නැගිටොත් භාග්‍යතුන් වහන්සේට කරන අගෞරවයක්. නැගිට නැත්තම් රජතුමා කිපෙයි. කිපුණත් කරන්න දෙයක් නෑ. නැගිටින්න හොඳ නෑ කියලා හිතුවා. මොකද මේ මාණ්ඩ නෙවෙයිම කරේ. භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන ගමන් ඉන්නේ. නැගිටින්න හොඳ නෑ. රජතුමාට නැගිට්ටොත් හරි රජතුමාට ගරු කළා වෙනවා. බුදුරජාණන් වහන්සේට ගරු කළේ නෑ වෙනවා. ඉතින් එදා හිම වාඩි වෙලා හිටියා. නුවණැත්තෝ තමන්ට වඩා ගරු කළ යුත්තන් ඉදිරියේදී නොනගිටින්නකු දැක නොකිපෙති. රජතුමා උපාසක මහත්තයා නැගිටේ නෑ කියලා කිපුණා. ඒකෙන් පේන රජතුමා නුවණැත්තෙක් නොවෙයි කියන එක. මොකද මේ කොසල රජතුමා සෝතාපන්නව තුනේ නෑ. සංයුත්තයක්ම දේශනා කළ කියලා භාග්‍යතුන් ධර්ම දේශනා උනේ නැහැ. අනාගතයේ සම්පත් දැකලයි බුදුරජාණන් වහන්සේ රජතුමා ඉසුරු කළේ. බුදුරජාණන් වහන්සේට පෙනුණා රජතුමාට තරහ ගියා. ඇයි චත්තපාණි උපාසක මහත්මයා නැගිටින්නේ නැති නිසා? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ තෙන්දිම දේශනා කළා මහරජ මේ උපාසක මහත්තයා හරි දැන උගත් කෙනෙක්. ඒ කියන්නේ වචනේ තමයි පණ්ඩිතෙක්. පණ්ඩිතෙක් කියන්නේ දැන් අපි කියන එක නෙවෙයි, ධර්මයේ දන්න කෙනෙක්. දකින්නලා චතුරාර්ය සත්‍ය ධර්මයේත් කියන්නේ මාර්ගඵල ලබපු කෙනෙක් කියලා කවුද කියන්නේ? ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක කියන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයෙක් ගැන එහෙම. තමන් කියා ගන්න බෑ, කියා ගන්න නැහැ කොහොමත්, පියවිම කියන්නේ නැහැ එහෙම. භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කරන පිළිණ කරනවා මේ ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්. සාමාන්‍ය කෙනෙක් නෙවෙයි, ත්‍රිපිටකය දරාගත්තු කෙනෙක්, හොඳ නොහොඳ දන්න කෙනෙක් කියලා උපාසක මහත්තයා ගුණ කිව්වම රජතුමාගේ හිත ටිකක් මෘදු වුණා, තරහ ටිකක් අඩු වුණා. ඊළඟ දවසේ රජතුමා සඳළුතලේ ඉන්නවා මාලිගාවේ. මාලිගාව මැදින් කුඩේ ඉහළගෙන සෙරෙප්පු දාගෙන උපාසක මහත්තයා යනවා. දැන් රජතුමා දැක්කා මේ ඊට උපාසක මහත්තයා තමයි පණිවිඩකාරයෙක් කියව එන්න ගියා අපි කියලා. ඉතින් මේ උපාසක මහත්තයා කුඩෙත් අකුලලා තියලා සෙරෙප්පු දෙක එළියෙන් ගලවලා තියලා රජතුමා ළඟට ගිහලා වැන්දා. දැන් වැන්දා. ඇයි? දැන් බුදුරජාණන් වහන්සේ නැහැ. තමන් ගිහියෙක්. අනාගාමී කියන එක අදාළ නැහැ. ඒක පුද්ගලික දෙයක්.
ඒ නිසා රජුට ගරු කළ යුතුයි ගිහි ශ්‍රාවකයෝ. එතන ගිහි අය රජතුමා යටතේ තමයි ගිහි අය ජීවත් වෙන්නේ, රටවැසියෝනේ. ඒ නිසා රටේ රජතුමාට වැන්දා. මම කියන්නේ භික්ෂුවක් වඳිනවා කියන එක නෙවෙයි, භික්ෂුන් වහලා වඳින්නේ නැහැ. ගිහි අය. නමුත් දැන් කාලේ ඉතින් වෙන්නේ මොනවායි, ඕන තරම් නැමෙනවා දෙකට. ඒක සුදුසු නැහැ. හැබැයි මේ උපාසක මහත්තයා රජුට වැන්දම ඇහුවා. දේවයන් වහන්සේ මා කැඳ වූ නිසා ඇහුවා, දැන් මොකද මේ කුඩෙයි පාවහන් දෙකයි මේ දාලාවේ පැත්තකින්? කිව්වා වහන්සේ මාව කැඳෙව්වා නිසායි කියලා. උපාසක, ඔබ මා රජබව දැනගත්තේ අදදයි කියලා ඇහුවා. ඒ කියන්නේ ඊයේ නැගිට නෑනේ ඒක ඇහුවේම. ගොනෑ රජතුමනි, හැම කල්ලිම ඔබ වහන්සේ රජතුමා බව දන්නවා කිව්වා. මොන ඊයේ භාග්‍යවතුන් වහන්සේ ධිරේදී නැගිට නැත්තේ කියලා ඇහුවා. මහරජා, එතනදී මම නොනැගිට්ටෙමි. අමුත්තකට නොසලිලිකිල්ලකට නැත්තම් ගරු නොකිරීමකට නොවේ. අග්‍රරාජව බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ඉඳගෙන ඔබ වහන්සේ වැනි ප්‍රදේශ රජකුරු නැගී සිටීම සුදුසු නෑ. ඒක භාග්‍යවතුන් වහන්සේට කරන අගෞරවයක් කියලා මට හිතුණා. ඒ නිසා මම දේවයන් වහන්සේ දෙක නැගිට්ට නෑ කිව්වා. ආයකට කවන්නේ මෙලොව පරලොව දෙකේ යහපත පිණිස හේතු වන ධර්මය දන්නවානේ ඔබතුමා. ත්‍රිපිටක දරයිනේ. ඒ නිසා මගේ අන්තප්පුර ස්ත්‍රීන්ට බණ උගන්වන්න පුළුවන්ද කියලා ඇහුවා. ඉතින් රජතුමා කිව්වයි කියලා නෑ, අනේ රජතුමනි ඒක නම් කරන්න බෑ කිව්වා. හේතුව පැහැදිලිද? මේ මහත්මයා ගිහි කෙනෙක්. ඒ අනාගාමික ඇත්ත. හැබැයි අන්තප්පුරය කියන්නේ හරි භයානක තැන, කරදර සහිත තැන. පොඩි දෙයක් වුණත් ජීවිතේ නැති වෙන්න පුළුවන්, හිස ගසා දමන්න පුළුවන්. ඒ නිසා කෝ මට ඒක කරන්න බෑ කියලා. මොකද කියලා වම අර විස්තරේ කිව්වා, මම රජගෙදර මහ භයානක තැන, මම ඒකට කැමති නෑ කියලා. එහෙම කියන්න එපා, බය වෙන්න එපා. මගේ අමනාපයක් නෑ, ඊයේ නැගිටින්නේ නෑ කියලා. එහෙම මේ ප්‍රශ්නයක් නෙවෙයි. කැමති නම් ඉතින් අපි කරගෙන යමු කියලා කිව්වා. දේවයන් වහන්සේ ඒ නිසා නෙවෙයි, මෙබඳු තැනක ගිහියන්ගේ හැසිරීම සුදුසු නැත. එයින් වැරදි විය හැකිය. භික්ෂු නමක් ගෙන්වා බණ කියවා ගන්න ගත මැනව කියලා ගෞරවයෙන් එතුමා මතක් කළා. ඒක ඇත්ත කතාව. දැන් ගිහි කෙනෙක් ගිහිලා අන්තපුර බිසෝරුන්ට බණ උගන්වනකොට වෙන වෙන ප්‍රශ්න වෙන්න පුළුවන්. මහත්මයා අනාගාමික ඇත්ත. නමුත් ඉන්න ස්ත්‍රීන් අනාගාමි නැහැනේ, බුදුවචනයිනේ. ඒක නිසා හොඳම දේ තමයි දේවයන් වහන්ස ස්වාමීන් වහන්සේ කෙනෙක් ගෙන්න ගන්න. හා හොඳයි, එන ඔබතුමා යන්න කියලා පිටත් කළා. ඉතින් රජතුමා ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා, ස්වාමීනි මල්ලිකාවත් වාසව කත්තිකාවත් ධර්මය ඉගෙන ගන්න කැමතියි කිව්වා. එසා හැමදාම 500ක් භික්ෂුන් වහන්සේලා සමග මාළිගයට වැඩම කළා. ඒ බිසෝවරුන්ට බණ උගන්වන්න කියලා ආරාධනා කළා. ලැබ බුදුරජාණන් වහන්සේ වදාළා, මහරජා මට දිනපතා එක තැනකට වැඩම කරන්න බෑ. බුදුරන්ට එහෙම කරන්න අමාරුයි, මොකද හැමෝටම පිහිට වෙන්න ඕනේ. එනිසා මම සුදුසු භික්ෂු නමක් එවන්නම් කිව්වා. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේට ඒක බාර දුන්නා. කියන්නේ මේ හැමදාම කෝසල රජමාලිගාවට ගිහින්, කියන්නේ සවැත් නුවර වැඩ ඉන්න දවස්වල විතරයි, ඒ කියන්නේ මාස ගණනක් ඉන්නෝනේ, චාරිකාය වඩනකොට නැහැ. අනිත් මාස 4 5 6 වශයෙන් ඔය ඉන්නවා එක තැන. පස් කාලේ කොහොමත් ඉන්නවා. උන්වහන්සේ ඉතින් අර දවස ගානේ ගිහිල්ලා බණ උගන්වනවා. මල්ලිකා දේවිය බොහොම හොඳට සකස් කොට ඒ බණ පොත් නිකරේ පොත් ලියන්නේ නැහැනේ. සායන්නාසි කියවන එක උපාසිකාව සත්ගායනා කරනවා. එහෙමයි පාඩම් කළේ. ඉතින් ඒක කටපාඩම් කරලා දෙවෙනි දවසේ පාඩම් දෙනවා මල්ලිකා දේවිය. වාසභගත්තිකා, වාසභගත්තිකා කියන්නේ ශාස්ත්‍රීය කුලයෙන් කැඳගෙන ආපු විසවනේ, භාග්‍යතුන් වහන්සේගේ ඥාති වෙනවනේ. එතුමිය ඉගෙන ගන්න කම්මැලි. සත්ගායනා කරන්නේ, හිතේ දරා ගන්නේ නැහැ, කටපාඩම් දෙන්නේ නැහැ. දෙන්න වෙනස් දැන්. එක්කෙනෙක් මල්ලිකා දේවිය හොඳට පාඩම් දෙනවා. වාසභගත්තිකාව වා පාඩම් දෙන්නේ.
දවසක් බුදුරජාණන් වහන්සේ ආන ආනන්ද සිරුණ වහන්සේගේ ආනන්ද කොහොමද උපාසිකාව දෙන්න හොඳට බණ ඉගෙන ගන්නවද? එසේ ස්වාමීනි, හොඳට ඉගෙන ගන්නේ මල්ලිකා දේවියයි. වාසභගත්තිකා වෙච්චර උනන්දුවක් නැති බව තෙරුන් වහන්සේ මතක් කළා. ඔන්න ඒ වෙලාවේ මේ හේතු කොටගෙනයි බුදුරජාණන් වහන්සේ මේ ගාථාව ගාථා දෙක වදාළේ. මෙයින් පළවෙනි ගාථා වදාළේ වාසභ කත්තිකාවට. ඒ කියන්නේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න නැති කෙනා ගැනයි පළවෙනි ගාථාවෙන් කියන්නේ. දෙවෙනි ගාථාවෙන් කියන්නේ මල්ලිකා දේවි ගැනයි. ඒත් හරියට ලස්සන මලක් තියෙන පාට තිබුණා. හැබැයි ඒ මලේ සුවඳ නැහැ වගේ. කියන බණ පාඩම් කරන්නේ නැත්නම් විමසන්නේ නැත්නම් ඒ කියන තැනත්තාට මේ ධර්මයේ ලෝතුරා ඵලය මාර්ග ඵලය ලැබෙන්නේ නැහැ. ඒවං සුභාසිතා වාචා අපලා හෝති අකුබ්බතෝ. ඒ ධර්මයේ නොයදෙන කෙනාට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ කිව්වා. ඒ කිව්වේ වාසභ කත්තිකාව අරමුණු කරලා. ඒක දැනුණත් ගැළපෙනවා. දැනුත් එහෙමයි ඉන්න පුළුවන්නේ. එයාලට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. පාටල් මලක් තියෙනවා සුවඳ වගේ, සුවඳ තියෙන මල වගේ ධර්මයේ හැසිරෙන කෙනාට සපලා හෝති සකුබ්බ පකුබ්බතෝ ප්‍රතිඵල ලැබෙනවා කිව්වා. ඕක තමයි අද දේශනාව. ඒ අනුව එහෙනම් අපිට තේරුම් ගන්න තියෙන දේ තමයි මේක ධර්මයේ ගැන වදාළ කතාවක්. මේ ධර්මයේ කෙරෙහි පුදුම ගෞරවයක් අපි ඇති කර ගන්නට ඕන. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් මංචකයේදී තමන් වහන්සේ වෙනුවට ආචාර්යත්වයේ ලහ සලකා දේශනා කොට වදාළේ ආනන්ද මමච්චේනවෝ සත්තා ධම්මෝච විනයෝච මයාදේශිතෝ ධම්මෝච පඤ්ඤත්තේ විනයෝ. කියන්නේ දේශනා කොට වදාළ ධර්මය. ඒ කියන්නේ සූත්‍ර අභිධර්ම කියන දෙකනේ. පණවා වදාළ විනය. ඔය දෙක තමයි ගුරුවරයා වෙන්නේ කිව්වා. තමන් වහන්සේ නැති කාලෙට. දැන් අපිට අදත් ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. අදටත් වළංගුයි බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාල 2500 ගණනක් වෙනවා වර්ෂ. 560කට වැඩි දැන්. අද එන අපේ ගුරුවරයා මේ ධර්මයයි. අද මේ වදාළ ගාථාවත් අපිට ගුරු කරගන්න පුළුවන්. ඒ වගේ ඔය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා තියෙනවා. සංයුත්ත නිකායේ බොහෝ දේශනා තියෙනවා 7000 ගණනින්. අංගුත්තර නිකායේ 9000 ගණනක් දේශනා තියෙනවා. මේ හැම දේශනාවකම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා සමයි. මොකද ඒක දේශනා කරලා තියෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුන් දකින්න කියලා කියන්නේ මොකද්ද? ඒ ධර්මයේ දකින්න ඕන. මේ හැම දේශනාවකම බුදුරජාණන් වහන්සේ ඉන්නවා. මේ ධර්මයේ අවබෝධ වුණා කියන්නේ හරියටම බුදුරජාණන් වහන්සේව දැක්ක කියන එක. ඔය සෝවාන් ආදී මඟපර ලබන අයට හරියටම තේරෙනවා භාග්‍යතුන් වහන්සේ කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ වදාළේ මොකද්ද? උන්වහන්සේ වදාළ නිවන් මඟ කියන්නේ මොකද්ද? ඒ නිවන් අවබෝධ කරපු ශ්‍රාවකයන්ගේ හැටි කොහොමද? ඉතින් ඒව ප්‍රත්‍යක්ෂ කරන්න අපි කොච්චර කිව්වත් තරන්නේ තම තම නැනපම්මණින් තමයි මේක තේරෙන්නේ. සසරේ දිපින් කරලා නැහැ, ප්‍රඥාව නැත්තම් මේ මොනවා කිව්වත් තේරෙන්නේ නැහැ. එයාලට මැජික් ඕන. අනුන්ගේ සිත් බලන අය ඕන වෙනවා. ඒ කියන්නේ ඔය බාහිරින් පේන දේ තමයි කැමති වෙන්නේ. දැන් අපිට මතක ඉස්සර මේ තිම දොළුකන්ද කියලා තැන ආරණ්‍යයක් අපේ යෝගාශ්‍රම සංස්ථාවේ. එහි හිටපු හාමුදුරුවෝ හරි මානුභාව සම්පන්නයි කියලා අපි හැම ගමකින්ම බස් බැඳගෙන ගියා. කොච්චර ආශිර්වාද වැඩි කළාද කිව්වොත් මේ ඇඹිලි පිටියට ඇවිල්ලා ඒ ස්වාමීන් වහන්සේ මුළු චන්ද්‍රිකාවම පිරිත් කළා. ඉතින් මිනිස්සු කතා කරා, මිනිස්සුන්ට තේරුණා ඒක නะ. මේ නම් දැන් මාළුත් පිරිත් වෙලා ඇති. ඉතින් වැවම පිරිත් කරානේ. දැන් ඉතින් මාළු කන්නත් හොඳ නැද්ද? කන්න කෑවොත් කමන්නේ නැද්ද වගේ. ඉතින් පිරිත් කරපු මාළුනේ කනවා. ඔගේ විහිළුවක් බවට මන්තිමටපත් වෙලා මේ කියන භික්ෂුව අන්තිමට සිරගත කළා. සොරකම් කිරීමේ චෝදනාවට ඒ රන් කොටක් තමයි විකුණගෙන මේ කටයුත්ත කළේ. ඒක මේ පෙන්න තමයි සල්ලි ගත්තේ. මුළු ලොකු ධනයක් එයා හම්බ කළා. ඒ සියල්ලම පැත්තකට දාලා ඒ හාමුදුරුව සිවුරුත් ගලවලා
තාමත් මං හිතන්නේ ඉන්නේ බන්ධනාගාරේ. ඔක තමයි ඇත්ත කතාව. ස්වාමී, ප්‍රඥාවේ මධිකම නිසා මිනිස්සු මොනවා හරි එළියක් පේනකොට, ආශිර්වාදයක් ලැබෙනකොට, කාල කරයි කියනකොට, ලෙඩ හොඳ වෙනයි කියනකොට. මොකද ඒ අර කැසට් පටි අපිට මතකයි, අපිත් ඇහුවා. ඒ කිහිප දෙනෙක් කතා කරනවා, කතා කරන්න බැරි අය කතා කරා කියලා එක ඉස්සර පේන්න වීඩියෝ තිබුණ නෑනේ. අර පීස් එකෙන්දයි අහන්නේ අපි ඉතින්. අනේ හරි ආසයි ඒකට. මොකද මේ කතා කරන්න බැරි අය කතා කරනවා, ඇවිදින්න බැරි අය ඇවිදලා, ආශ්චර්යයි අද්භූතයි. එක ගමක මම යහපු කතාව දැකලා නෑ. රෑ ටෝච් එකක් අරන් ගිහලා බෝ ගහක ඉල්ලලා කවුරු හරි. දැන් ඉතින් ආරංචි යනවා, මෙන්න දේවතා එළියක් වැඩලා. කොහෙටද? බෝධියට. දැන් සාදුකාර දෙන්නවද නැද්ද? ඉතින් සාදුකාර දීගෙන ගිහින් තියෙන්නේ. උදේ වල්නකොට මොකක්ද තිබිලා තියෙන්නේ? ටෝච් එක. වගේ එලි පස්සේ යන, එරදි බල පස්සේ යන, ලෙඩ හොඳ කරගන්න යන අයට මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අහසට පොළොව වගේ දුරයි. එයාලට මේක දකින්න වෙන්නේ නෑ හීනෙන්වත්. ඒ නිසා ප්‍රසිද්ධිය, ලාමක ආශාවල්, ඒ තියෙන හිස් පුරුෂයෝ, පැවිද්දෝ, ගිහියෝ වශයෙන් මේ ලෝකෙ දැන් මේ රටෙත් ඉන්න ඕන තරම්, එයාලට බුදුරජාණන් වහන්සේ දකින්න ලැබෙන්නේ නෑ. එයාලා නිවන් දකින්නේ නෑ. එයාලා වෙන වෙනේව දකි. හැබැයි ඉතාම සුළු පිරිසක් පැත්තකට වෙලා පාඩුවේ කාටවත් පෙන්වන්න නැතුව තමන් බණ භාවනා කරගෙන, ගැඹුරු ධර්මය විමසගෙන, අහගෙන, අහිංසකව නිවන් මග යන පිරිසකුත් නැතුවම නොවේ. ආන්නේයයි විතරයි සපලා හෝති පකුබ්බතෝ කියන විදියට ධර්මයේ ප්‍රතිසරණ ලබන්නේ. ධර්මයේ දැකීමෙන් බුදුරජාණන් වහන්සේ දකින්න යන්නේ ඒ සුළු පිරිස, ස්වල්ප පිරිසයි. බුරුදු පිටින් යන්නේ රැල්ලට. ටික දෙනෙත් තමන් දිහා බලනවා, ධර්මයේ දිහා බලනවා. එයාලා නවතිනවා. අර නුවණ මද මිනිස්සු දුවන්න ගන්නවා, හැම තැනම දුවනවා. දුවලා හති වැටලා එම්බත් වෙලා ඇදගෙන වැටෙන ගම දුවනවා. එනිසා භාග්‍යතුන් වහන්සේ වදාළ අඟුලිමාල සොරෙක්ව ඉන්න වෙලාවේ, මිනි මරුවෙක්ව ඉන්න වෙලාවේ, කඩුව අමෝරාගෙන පස්සෙන් දුවන වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඉරදියක් කළානේ. තමන් වහන්සේ පියවින් වඩිද්දි අඟුලිමාල එක තැන දුවන විදියෙ ඉරදියක් කළා. එක තැනයි දුවන්නේ. අයියෙන් දුවනවා, හැබැයි යන්නේ එක තැන. බුදුරජාණන්සේ ගෙමින් යනවා, වඩිනවා. බැරිම තැන අඟුලිමාල දැන් කල්පනා කළා, වෙනද මහා ජව සම්පන්න මිනිස්සු, අශ්ව රථ, මම දුවල ගිහිල්ලා අල්ලගෙන අවශ්‍ය කටයුතු කරනවා, මේ ශ්‍රමණේක අල්ලගන්න බෑ කියලා හිතුණා. පස්සේ කෝ ශ්‍රමණේ නවතින්න කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාලා, මම නැවතී සිටිමි, අඟුලිමාල ඔබත් නවතින්න කිව්වා. ආන්නේ වචනෙන් තමයි අඟුලිමාලට ධර්ම අවබෝධය ඇති වුණේ. තවත් විස්තර කරගත්තා. ඇහුවා, ඉතින් ඔබ වහන්සේ වඩින ගමන් නැවතුණයි කියන්නේ ඇයි? මේ මම නැවතිලා නින්නේ, මටයි නවතින්න කියන්නේ. අඟුලිමාල, ඔබ මිනිස්සු මර මර සසර යනවා තාම. මං සියලු සතුන් කෙරේ අවි ආයු දඩු බැහැර කරලා දයානුකම්පීව මම නතර වෙලා ඉන්නවා. ඒ නිසා මං නතර වුණා වෙනවා. ඒ නිසා ඔබ දිව්වා වෙනවා, දුවනවා වෙනවා. ඒ නිසා නතර වෙන්න කියලා ආරාධනා කළා. ප්‍රඥාවන්තේ, පුණ්‍යවන්තේ. එහෙම නැත්තම් ලෝතුරා බුදු කෙනෙක් වඩින්නේ නැහැ. කඩුව විසිකලා, ඇඟිලිමාලේ වල විසිකලා බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටුණා, මාව බේරගන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අනුව බුදුරජාණන් වහන්සේ විහාරයට එකගෙන ගිහින් මේ දරුණු මිනිමරුව පැවිදි කළා. රජතුමාට පවා සැරිලා ගියා, සලිත වුණා. අඟුලිමාල තමයි මේ පැවිදි වෙලා ඉන්නේ කිව්වම. නමුත් ඇවිල්ලා ළඟට ඇවිල්ලා වැඳලා විස්තර අහලා, "ස්වාගතම් මනාපැමිණීමක් ස්වාමීනි. පැවිදි වෙච්ච එක හොඳයි ස්වාමීනි. අපි සිව්පස්යෙන් සලකන්නම්" කියලා වැඳලා පුදලා ගියා. මිනී මරපු කෙනෙක්ක කූඹියෙකුටවත් වරදක් නොකරන කෙනෙක් බවට භාග්‍යතුන් වහන්සේ පත් කළේ කුමකින්ද? නතර වෙන්නව දාල නිසා. දුවන් දෙපා, නතර වෙන්න.
එනිසා අපටත් කියන්න තියෙන්නේ ඇහුණත් නැතත් මේ දුවන ශ්‍රාවකයන්ට දුවන් දෙපා නතර වෙන්න. ඔබ දෙස බලන්න, හිත දිහා බලන්න, ධර්මයේ දිහා බලන්න. කොහේවත් නිවන නැහැ. වෙන කාලඟවත් නිවන නැහැ. නිවන තියෙන්නේ තමා තුළමයි. ඒ තමා තුළ තියෙන නිවන මතු කරගෙන නිවෙන්න, සැනසෙන්න. හිතේමයි ප්‍රශ්න තියෙන්නේ. නිසා මේ හිත සුවපත් කරන වැඩපිළිවෙල මනාව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. සීල සමාධි ප්‍රඥා වශයෙන් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි. මේ හැර වෙන මගක් තියෙනවද? තියෙන විදියක් නැහැ. එනිසා මේ අටක් අංග තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ නිවන් මගටමයි. එසේ මග ප්‍රත්‍යක්ෂ කරගන්න, තනියෙන් හරි භාවනා කරන්න ගැටලුවක් නැහැ. වනගත වෙලා කටයුතු කරගන්න පුළුවන් කෙනෙක්ට කිසිම ගැටලුවක් නැහැ. නිතරම ගුරුවරයෙක් ළඟ ඉන්න ඕනෙත් නැහැ. කමටහන් අහගන්න ගුරුවරයෙක් හිටියම ඇති. දවස ගානේ කමටහන් අහන්න ඕනේ නැහැ. සතියකට සැරයක් ලැබෙන වෙලාව ගුරුවරයා හම්බ වෙන වෙලාවක අහගන්න. වැඩේ කරගෙන යන්න. කාටවත් මේක අපිට කරලා දෙන්න බෑ. තමන්ම කරගන්න. අක්කාතාරෝ තථාගතා පටිපන්නා බමුක්ඛන්ති කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා, බුදුරජාණන් වහන්සේ කියන්නේ පාර පෙන්නන කෙනෙක් විතරයි. බුදුරජාණන් වහන්සේට ඊතර කරවන්න බෑ. පෙන්නන්න පුළුවන්, මෙන්න මෙහෙම කරන්න. දැන් පෙන්නලා තියෙනවනේ. සමත විපස්සනා. අනිත්‍ය වශයෙන් බලන්න, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් බලන්න. සීලය පූර්ණ වෙනකොට, සංවර වෙනකොට සමාධිය එනවා. සමාධිය පූර්ණ වෙනකොට විපස්සනාවට හැරෙන්න පුළුවන්. සතිමත්ත සමාධිමත්ත බලන් ඉන්න පුළුවන් කෙනාට හොඳට පේන සංස්කාරවල ගෙවෙන හැටි ඔච්චරනේ තියෙන්නේ. ඔය ටික කරන්න. නටන්න දෙයක් නැහැ. දුවන්න දෙයක් නැහැ. නතර වෙන්න. නතර වෙච්ච අය සැනසෙයි. නැත්නම් අපි කියන ලෝකෙට පරකාස, ගෙදරට මරගාති. ලෝකෙටම ප්‍රසිද්ධයි. ලෝකෙටම බණ කියනවා. හැබැයි ඇතුල් පැත්ත බැලුවම බල්ලෝ බත් කන්නේ. එහෙම කියනවා. හිත හරි කුණු වෙච්ච හිත තියෙනවා. හරියට බණ කියනවා. හරියට ප්‍රසිද්ධයි. හැබැයි ඇතුල්ිත කුණු වෙලා ඉරිසියාව බහුලයි. ඉතින් මම දැකපු දෙයක්, මම ප්‍රකට කරගත්තු දෙයක්. ඔය ප්‍රසිද්ධයි කියන හාමුදුරුවෝ ඉන්නෝනේ. යාළ කැමති නැහැ තව කවුරු හරි බණ කියනවට. ඒ තරම් මුදිතාවෙන් යුක්තයි. නැහැ. ඉරිසියාවෙන් යුක්තයි. ඒක නිසා බණ කීමවත් ප්‍රසිද්ධ වීමවත් නෙවෙයි නිවන් මඟ කියන්නේ. නිවන් මඟ කියන්නේ අහිංසක බව. තමන්ගේ වැඩේ තනියෙන් කරන එකට, කාටවත් කරදර කරන්නේ නැති එකට. එහෙනම් ඒ සඳහා පින්වත් ඔබටත් වීරය පහළ වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එච්චරයි කරන්න තියෙන්නේ. එහෙමනම් මේ දේශනාවේ ආනිසංස බලයෙන් ඔබ අප සෑම දෙනාටම සුවසේම ඒ අමා නිවන අවබෝධ වේවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා බචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සෝපත්.